आइबान सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुख या सिद्ध टीवी प्रधान प्रवृत्ति प्रकाश याई आरंभ बनने ममुदेश्वर निडमे के दर प्रथम नवधाने प्रधान पुआत सिरस तालवित है बदादा पैवती महाजन दिने संदुदाले से विनाश्वे इतने निलधारिंट आयतन बोले रणी सिटी मानी वार्य कराई අබිරහස් ලෙස මිය ගිය ඉංග්‍රීසි පුවත්පතක මාධ්‍යවේදීකුගේ මලසිරුරක් ඔහුගේ නිවසින් හමු වෙයි. MT New Diamond නෞකාව සම්බන්ධයෙන් වූ අවසන් වාර්තාව සඳුදා නීතිපතිට ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් නැව ඉවත් කර ගන්නා ලෙසට නැව් සමාගමට දැනුම් දෙයි. නැවෙන් කඳු ඉන්ධන රස පරීක්ෂකට රටේ හැම වැරද්දකටම 19 ගාව ගන්න එපා. හිටපු කතානායක 20 ගැන සිය ස්ථාවරය පහදයි. දහනවේ අහෝසිකලොත් රාජ්‍ය ආයතනවල දූෂණ වංචා හෙලිකර ගැනීම අවධානම් තත්වයක ශ්‍රී ලංකා විකිරණ සේවා සංගමය අවධාරණය කරයි MCC අක්සන් කරනවද නැද්ද සජිත් ප්‍රශ්න කරයි රාජ්‍ය ඇමති කබ්‍රාල්ගෙන් පිළිතුරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් CD තැටිවලට මොකද කරන්නේ මෙරට ඉංග්‍රීසි පුවත්පත් මාධ්‍යවේදිකු ඔහු පදිංචිව සිටි නිවසේ අබිරහස් ලෙස මිය ගොස් තිබෙනවා ඔහු සිය දිවි නැසගත්තාද එසේ නොමැතිනම් ගහතනියට ලක්කරාද යන්න පිළිබඳව තලංගම් පොලිසිය විසින් මෙවන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඊයේ පස්වරුවේ 119 පොලිස් හදිසි ඇමතු මේකකයට ලද පණිවිඩයක් මත තලංගම පොලිස් වසමේ අංක 1084J පීරිස් මාවත කුමාරගේ වත්ත තලංගම දකුණ ලිපිණේ පිහිටි නිවසක පුද්ගලයෙකුගේ මృత ශරීරයක් තිබෙන බවට තොරතුරක් මත තලංගම පොලිසිය විමර්ශන ආරම්භ කරනු ලැබුවා. එහිදී මියගිය පුද්ගලයෙකුගේ මලසිරුරක් පොලිසිය සොයාගෙන තිබෙන අතර මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 60ක් වූ සැකී ජබාර් නැමැති ඉංග්‍රීසි පුවත්පතක මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. මොහු මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බවයි පොලිසිය සැකපල කරන්නේ. මියගිය සැකී ජබාර් නැමැති පුවත්පත් මාධ්‍යවේදියා සතියක පමණ කාලයක සිට එම පුවත්පතේ රාජකාරී සඳහා නොපැමිණීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් එම පුවත්පත් මාධ්‍ය ආයතනයේ විසින් ඔහුගේ සහෝදරයෙකු හට ඔහු රාජකාරියට නොපැමිණි බව දැනුම් දී තිබුණා. ඒ අනුව ඊයේ දින සහෝදරයා විසින් එම මාධ්‍යවේදියා පදිංචිව සිටි නිවස පරීක්ෂා කිරීමේදී නිවසේ කාමරයේ බිම තිබී මාධ්‍යවේදියාගේ මృత ශරීරය සොයාගෙන තිබෙනවා. මියගිය මාධ්‍යවේදියා මෙම නිවසේ තනිවම ජීවත්ව සිට ඇති අතර මෙම පුද්ගලයා මියගිය ඝාතනයකින්ද එසේ නොමැතිනම් සියදිවි හානි කර ගැනීමකින්ද යන්න විමර්ශන ක්‍රියාත්මකයි. මృత ශරීරය සම්බන්ධයෙන් කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණයක්ද සිදු කර ඇති අතර තලංගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා. මේ අතර වැලිකඩ පොලිස් වසමේ පොල් දුව පාලමසල දියවන්නා ඔයේ පිරිමි පුද්ගලයෙකුගේ මృత ශරීරයක් තිබෙන බවට ලද තොරතුරක් මත වැලිකඩ පොලිසිය අද දින විමර්ශන ආරම්භ කළා. මృత ශරීරයේ ඥාතීන් විසින් හඳුනාගෙන ඇති අතර මියගිය පුද්ගලයා වයස අවුරුදු 74ක් වූ හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු පසුගියදා ඥාතීන්ට නොදන්වා පිටව ගොස් ඇති බව මියගිය පුද්ගලයාගේ පුත්‍රයා විසින් එදිනම අලුයම තලංගම පොලිස් ස්ථානයට පැමිණිලක්ද සිදු කර තිබෙනවා. මృత ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් අද පැවැත්වූ අතර වැලිකඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා රාජ්‍ය ආයතනෙහි මහජන දිනයේ සඳුදා දිනයට වෙනස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ අනුව මහජන අවශ්‍යතා ඉටු කිරීම සඳහා සඳුදා දිනයේ සියලුම නිලධාරීන් සිය කාර්යාලවල රැඳී සිටීම අනිවාර්ය වෙනවා. අකණ්ඩව ආපු පුරුද්ද හදිසිය වෙනස් කරගන්න වෙලා තියෙන්නේ. දින තියෙන්නේ තව අද අපි බ්‍රහස්පතින්ද ඉන්නේ. දවස් කීපයි තියෙන්නේ. ඉතින් රටේ ජනතාව දැනුවත් කරන්න මේ කාරණේ ගැන මින් ඉදිරියට ලබන සතියේ සිටම සඳුදා දිනය තමයි මහජන දිනය වෙන්නේ. ඒතකොට ඇමතිවරුන්ටත් ඇමති මණ්ඩල රැස්වීම යන ආදි වශයෙන් ප්‍රකාශ කරලා නැගිටින්න වෙන්නේ නැහැ. විශේෂයෙන් ඇමති මණ්ඩලයට ඇමතිවරු පැමිණෙන්නේ මහජන දිනයක මිනිසුන් 2300ක් මේ අය හමු වෙලා අතිශයම වෙහෙසකාරීව ඇවිල්ලා ජාතියේ වැදගත් තීන්දුව ටික ගන්න වාඩි වෙන්නේ. මේ සියල්ල සරකා බලලා බදාදා උදෑසන ඇමති මණ්ඩල රැස්වීම පවත්වන්නට ඒ වගේම මහජන දිනය සඳුදා දිනය පවත්වන්න තියෙන එකල ඒ වගේම මහජන දිනයේ දවසේ වෙනත් රැස්වීම සම්මුඛ පරීක්ෂණ කිසිවක් පැවැත්වීම නිලධාරීන්ට තහනම් වෙනවා. මහජන දිනයේදී ඇමතිවරුන් වගේම සියලුම නිලධාරීන් තමන්ගේ කාර්යාලයේ රැඳී සිටිය යුතු බවට ජනාධිපතිතුමාගේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි. වසර ගණනාවක් පුරාවට අත්හර දමා තිබුණු තෙල්සා ගෑස් ගවේෂණය
යලි ආරම්භ කරන්න ආණ්ඩුව ප්‍රතිපත්ති තීන්දුවක් කරන් තියෙන යනෝ පසුගිය සතියේ අපි දැනුම් දුන්නා ස්වාභාවික වායු පිළිබඳ ප්‍රතිපත්තියක් හැදුවා ඒක ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට අත්‍යවශ්‍ය කාරණයක් වෙලා තිබුණා පොහොර හිගය අවසන් කිරීම සඳහා විශාල පොහොර ප්‍රමාණයක් නැවත ශ්‍රී ලංකාවට ආනයනය කිරීම පිණිස අවස්ථාව ලබා දීලා තිබෙනවා ඒ යටතේදී මහකන්නේ හිගයකින් තොරව පොහොර ලබා දීම සඳහා අමතර මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා අවශ්‍ය අනුමැතිය කැබිනට් මණ්ඩලය ලබා දීලා තිබෙනවා. අපි ගොවි මහත්වරුන්ට කියනවා මේ පොහොර තොග සම්පූර්ණයෙන්ම රටට ලැබෙන්නට මාසයක පමණ කාලයක් ගත වෙනවා. ඒ නිසා බයක් සැකක් නැතුව මහා කන්නේ සඳහා අවශ්‍ය පොහොර ලබන මාසයේ මුල වෙන විට අපිට ලබා දෙන්න පුළුවන් වෙනවා. එක පැත්තකින් රජයේ හැටියට අපි වගකීමකින් මැදි සිටිනවා වගේම මේ පොහොර ප්‍රමාණය ගොවි ජනතාවට ලබා දෙන්නට මෙහි බොහොම පැහැදිලිව අනතුරුකුත් තිබෙනවා අපි හඳුනා ගන්න අවශ්‍යයි. මොකද දැනට මේ අමතර ප්‍රමාණයත් සමග අපි මෙට්‍රික් ටොන් ලක්ෂ 6ක සීමාවක් මවනවා පොහොර මේ රටට ගෙන්වන ප්‍රමාණය යාසන් වශයෙන් පසුගිය අවුරුද්දේ ප්‍රමාණයට වඩා දෙගුණයක ප්‍රමාණයක් ගන්නවා. ඉතින් එක පැත්තකින් අපි වගාව ප්‍රවර්ධනය කරන්න කෘෂි කර්මාන්තය සහ වැවිලි කර්මාන්තය අත දෙන්න කටයුතු කරනවා වගේම මේ රට ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා පොහොර භාවිතය පිළිබඳව කරුණාකර සැලකිලිමත් වන්නට කියන කාරණය. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී රජය නියාමනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහිදී මෙම වී වගාව සඳහා අවශ්‍ය සම්පූර්ණ පොහොර ප්‍රමාණය මඩ පොහොර සියල්ලම මේ රට ගොවි ජනතාවට නොමිල ලබා දෙන්න රජය කටයුතු කරනවා. හැබැයි අනෙකුත් වගාවන් සඳහා අවශ්‍ය පොහොර අපි ලබා දෙන්නේ කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් 1500කට සියලුම පොහොර වර්ග රුපියල් 1500ක මුදලකට අපි ලබා දෙන්න තීන්දුව කළා තිබෙනවා එම MT News නයිම නෞකාවේ නිරීක්ෂණ කටයුතු සඳහා නාවික හමුදාවේ සමාජිකයන් සිව් දෙනෙකු සහ විදේශයන් හිසිට පැමිණි නියෝජිතයින් 17 දෙනෙකු අදාළ නෞකාව තුළට ඇතුළු වී තිබෙනවා මේ අතර ගිනිගත් අදාළ නෞකාව මෙරට මුහුදු සීමාවෙන් කඩිනමින් ඉවත් කර ගන්නා ලෙසයි නැවේ හිමිකාරීත්වය ඇති පාර්ශවයන්ට සමුත්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අද දැනුම් දුන්නේ MT New Diamond නෞකාවේ දෙවන වරටත් හටගත් කින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ඉන්දීය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව ඊයේ පස්වරුව වන විට සමත් වුණා. ඊයේ දිනවල විට ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 41ක් තුරින් ගැඹුරු මුහුදේ වූ අදාළ නෞකාව මේ වන විට නාවික සැතපුම් 50 දක්වා වූ ගැඹුරු මුහුද වෙත ටග් යාත්‍රා යොදා ගනිමින් ඇදගෙන යාමට නාවික හමුදාව සමත් වූ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ ඊයේ දින ප්‍රථම වරට අදාළ නෞකාවේ ගැලවුම්කාර සමාගමේ සමාජිකයින් තිදෙනෙකු නෞකාව තුළට ගොඩ වී නිරීක්ෂණ කටයුතු සිදු කළා එසේම ශ්‍රී ලංකාවේ නාවික හමුදා සමාජිකයන් සිව් දෙනෙකු හා විදේශයන් සිට පැමිණි නිරීක්ෂකයින් 17 දෙනෙකුද අද දින නෞකාව තුළට ගොඩ වී නිරීක්ෂණ කටයුතු සිදු කළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ අතර ගිනිගත් MT New Diamond නෞකාව මෙරට මුහුදු සීමාවෙන් කඩිනමින් ඉවත් කර ගන්නා ලෙස නැවේ හිමිකාරීත්වය ඇති පාර්ශවයට අද දින සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් දැනුම් දී තිබෙනවා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍ය අධිකාරී ටෝනි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ මෙරට වෙරළ තීරයට හානි වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා දුන් උපදෙස් අනුව කටයුතු සිදු කරන බවයි නව කිනිගත් මුහුදු සීමාවෙන් ලබාගත් මුහුදු ජලයේ මිශ්‍ර වී තිබූ ඉන්ධන සාම්පල අද දින රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කටයුතු කළා. ඒ අනුව එහි අවසන් වාර්තාව එළඹෙන සඳුදා දින නීතිපතිවරයා වෙත යොමු කිරීමට නියමිතයි. සැප්තැම්බර් මාස පළමු පාර්ලිමේන්තු රැස්වීම සතියේ තෙවන රැස්වීම දිනය අදයි. අද පෙරවරු 10:30ට පමණ රැස් වූ පාර්ලිමේන්තු සභාවාරයේදී වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝග 6ක් සහ රේගු ආරක්ෂා පනත යටතේ යෝජනා 6ක් විවාදයට ගැනුණා. මේ අතර ලිපිලේඛන පිළිගැන්වීම වෙනුවට DVD පට ලබා දීමේදී සිදුවන නාස්තිය වැළැක්වීම කෙරෙහිද අද දින පාර්ලිමේන්තුවේ අවධානය යොමු වුණා. ගරු කතානායකතුමනි 22/4 යටතේ මේ ලිපිලේඛනාදිය පිළිගැන්වීම මීට අවුරුදු 4කට විතර කලින් අපේ මේසෙකට මහා පොත් ගොඩක් ආවා. ඒකේ සාධනීය පියවරක් විදිහට මේ DVD ආවා. ඔබතුමා මූලාසනෙන් ඉවත් වෙච්ච වෙලාවක මේ දෙපැත්තේම ගරු මන්ත්‍රීතුමන්ලගේ කොරිඩෝස් වලට ගිහිල්ලා බැලුවොත් පේනවා 100 ගාණක් මේවා විසික් කරලා තියෙන්නේ. ගොඩක් මන්ත්‍රීවරු ගෙනියන්නේත් නැහැ.
දැන් ඇත්තටම අපේ මේස උඩට මේක එන්න ඕන කියනවා නම් දැන් අපේ මේස උඩ හැම කෙනෙක්ගේම මේස උඩ තියෙනවා මේ ලැප්ටොප් එක. ඒතකොට මේකට එව්වත් ඒක හරි. ඒතකොට മന്ത്രിවරුන්ට අවශ්‍ය කෙනෙකුට මුද්‍රණය කරලා ගන්නවා නම් පහසුකම් පුස්තකාලෙන් ගන්න පුළුවන්. මේ ඔබතුමා මේ මොහොතේ බලන්න මේ හැම മന്ത്രിවරෙක්ගේම මේස උඩ කිලෝ ගානක CD තියෙනවා. අපේ මෙතුමා ගෙන යෝජනාව තාමත් සත්‍යක් මේ අපේ හැම තැනම බැලුවොත් මේ CD තියෙනවා මේ මේ පටි තියෙන මේවා ඇත්තටම මේවා ප්‍රයෝජනට ගන්නව අඩුයි. ඒ නිසා අපිට මෙතන ලැප්ටොප් එකක් දීලා තියෙනවා මේකට මේක පාවිච්චි කරන්න පුළුවන් නවීන තාක්ෂණය අද පාවිච්චි කරන්න පුළුවන්. එසා මේවත් කිසිම තේරුමක් නැහැ මේක පරිසරයට අහිත කරයි. එසා මේ කරුණාකරලා නතර කරන්න මේක ඊමේල් කරලා අපිට print out එකක් ගන්න පුළුවන්. ගැටලුව තියෙන්නේ ඊමේල් කරන එක හොඳයි. නමුත් මේ මේ ලැප්ටොප් එක මේක fix කරලා තියෙනවා මෙතන ගෙනියන්න බෑ. එතන ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් മന്ത്രിවරයාට ලැප්ටොප් එක ඊමිනම් ඒක පාවිච්චි කරන්න දෙන්න. ඔය ලැප්ටොප් එක දෙන්න. අපි වැඩ පිටිලක් හදන්නම් ලැප්ටොප් එකක් දෙන්න. මම හිතන්නේ බුද්ධික පත්‍ර මෙතුමා කාලුචිත යෝජනා ගෙනාවේ. මෙතුමා අවුරුදු පහක් මේක දැක්කේ නෑ. අවුරුදු පහේ මෙහෙම තිබුණා. හරි 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 හරි. හොඳ 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 කිව්වේ. හොඳ කිව්වේ. ශේෂන්ම අපේ ප්‍රතිපක්ෂ කණ්ඩායම් කියපු දෙයක් තමයි ශ්‍රී දළදා වහන්සේ වන්දනාමාන කරන්නටත් රටමස්ථානයේ සොළොස්මස්ථානයේ වන්දනාමාන කරන්නටත් යනකොට පාරේ එක පැත්තක් ඇමරිකාවට අයිති වෙනවා අනික් පැත්ත විතරයි ශ්‍රී ලංකාවට අයිති වෙන්නේ කියලා අපේ ප්‍රතිපක්ෂ කණ්ඩායම් කිව්වා. ඒ වගේම රට ලේ විලක් බවට පත් වෙනවායි කිව්වා. හැබැයි ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පස්සේ 70%-30% සූත්‍රයක් නිර්මාණය වුණා. 70%ක් හොඳයි කිව්වා MCC ගේ විසම 30ක් විතරයි නරක කියලා කිව්වා. මැතිවරණ සමයේදී ජනතාවට පොරොන්දු වූ පරිදි මෙම ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප නොකොට එය සමාලෝචනය කිරීමට බලපෑ හේතු මොනවාද? ජාත්‍යන්තර ගිවිසුම් සමාලෝචනය කිරීමේදී යම් විධිමත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වේ. එබැවින් වගකිවේ යුතු රජයක් හැටියට යෝජිත ගිවිසුමේ අඩංගු කරුණු සොයා බැලීම සඳහා විද්වත් කමිටුවක් පත් කරන ලදී. MCC ගිවිසුම සමාලෝචනය කිරීම සඳහා පත් කර ඇති කමිටුවේ වාර්තාව 2020 ජූනි මාස 23 වෙනිදා නිකුත් කරන ලද අතර ශ්‍රී ලංකාවට අහිතකර කොන්දේසි පිළිබඳ සමාලෝචනයක් එම වාර්තාවේ දැනටමත් දක්වා තිබෙනවා. ජනතාව පුරුදු වූ ආකාරයට මේක හිලා දමන්නේ නැද්ද? ජොන්සන් ෆ්‍රැන්ඩෝ අමාත්‍යතුමා. මේ MCC ගිවිසුම ගේනකොට කැබිනට් එකේ වචනයක් වත් එතුමා කතා කරුවේ නැහැ. කාලේ හිටියේ බිල්ලා වගේ හිටියේ. ඒක තමයි 77. දැන් මේ ලකුණු ගන්න හදනවා. එතුමා කොහොමද දන්නේ මම විරුද්ධ වුණාද නැද්ද කියලා? එතුමා කැබිනට් එකේ හිටියද? මම විරුද්ධ වුණා. හරි. මම විරුද්ධ වුණා. මේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරුන්ට වැඩමුළුවක් කරන්න බැරිද කරු කතානායකතුමා? තමුන්නාන්සලා මේ වෙලාවේ කරන්න ඕනේ මේ පාර්ලිමේන්තුවේ යකා නකරන නෙවෙයි, දෙකර නටන එක නෙවෙයි. දවස් 4-5ක් එන්න මම නාවල පිටි හොටලයක් බුක් කරලා දෙන්න, කණ්ඩ බොන්න දෙන්න. ඇවිල්ලා තමුන්නාන්සලා ස්වයං විවේචනයකට යන්න. තමුන්නාන්සලාගේ පරාජය ගැන බලන්න. ජනතා විමුක්ති මරණ මොකද උනේ? TN එකට මොකද උනේ? දැන් මේ ආණ්ඩුව බලයට පත් වෙලා දවස් 2යි ඇවිල්ලා පාර්ලිමේන්තුව හදලා. මොකද්ද මේකලෝ කතා කරන්නේ? ප්‍රේමලාල් ජයසේකර මහත්තයා පාර්ලිමේන්තුවට අප එකයි 19 සංශෝධනය. මේ මේක තමයි මේගොල්ලන් දෙන ලොකුම ප්‍රශ්නද? මේ අපි රට බාර දෙද්දි තිබුණේ රාජ්‍ය ණය ප්‍රමාණය බිලියන 13000යි. ඒ කියන්නේ කෝටි 13 ලක්ෂයයි. දැන් ඒක කෝටි 14 ලක්ෂයටත් වඩා වැඩි වෙලා තියෙනවා. මේ තත්ත්වය තුළ මේ වසර අවසානයේදී එවන ණයත් එක්ක අපේ ණය ප්‍රමාණය බිලියන 15000ක් බවට පත් වේ. රජයේ ඉදිරියේ මේ කියන සංවර්ධන කටයුතු කෙසේද කරන්නේ? චීන කියමනක් තියෙනවා. කොස්ස අතින්ගෙන අතුගානට ඔබ ඉගෙන ගත යුතුය. සුලම් පාරක් විත් දූවිලි ඉවතගෙන යාවියයි විශ්වාස කිරීම නිෂ්ඵලය කියලා. ඒ නිසා අපි හැමදාම වෙනත් රටවල ආධාර බලාපොරොත්තුෙන් හිටියා. දැන් අපි අපේ රට ගොඩනැගීම සඳහා සියලු ජාතීන් එකට ඒකරාශී වෙලා මේ රට ගොඩනැගිය යුතුයි. මේ රටේ අභියෝගය රට බංකොලොත් නොවි ඉදිරියට යාම මිසක් කට වාචාලකමට රට මෙච්චර වර්ධනයක් ලබා ගන්න අච්චර අධිවේගී මාර්ග හදනවා මෙච්චර සංවර්ධනයක් කරනවා කියන එක නෙවෙයි. මම විවෘතව අද මේ පාර්ලිමේන්තුවේ කියනවා හැකිනම් ඔය කියන ඔක්කොම ආර්ථික ඔස්තරලා එකතු වෙලා පුළුවන් නම් මේ ඉදිරි අවුරුදු දෙක 21 22 පුළුවන් නම් ණය ආපසු ගෙවීම පැහැර නොහැර කරගෙන යන්න කියලා අපි කියනවා. වෙන මොකුත් අපිට අවශ්‍ය නැහැ. මොකද එතුමායි කතාවේ සඳහන් වුණා පහුගිය කාලේ 2015ට කලින් තිබිච්ච ආණ්ඩුවල අඩුපාඩු එතුමා නියෝජනය කරපු ආණ්ඩු දෙකක් ඒ කාල සීමා තුල තිබුණේ. හරනම් සිද්ධ වෙන්න ඕන වක්‍රබද ප්‍රමාණය අඩු වෙලා ඍජුබද ප්‍රමාණය වැඩි වෙන එක. ඒක තමයි සිදුවේ යුත්ත. නමුත් අවාසනාවකට පහුගිය ඉතිහාසයේ මේ ගෙවිච්ච මේ විරුද්ධ ආර්ථිකයත් එක්ක ආපු ඉතිහාසය තුල මේකේ අනිත් පැත්තට කඩකඩ වෙච්ච තමයි පේන්න තියෙන්නේ. එදා 18 ව්‍යවස්ථා සංසදනයේ ගෙනාපු ජනාධිපතිවරයා අගමැතිවරයා විදියට මෙතන ඉන්නවා. අර කැලේ මාරු කළාට කොටියාගේ පොල්ලි මාරු වෙන්නේ නැහැ වගේ අද 20 වෙනි සංසෝධනයේ ගින්නෙත් ඒ ආණ්ඩුවෙම තමයි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. අධිකරණයක් නැහැ. මේ කුළුණු තුන ඕනේ නැහැ. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉන්නවා. තව අවුරුදු 10කින් 20කින් මොකෙක් ජනාධිපති වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒව කියන්න බෑ. තව අවුරුදු 10කින් 15. තට්ටුවක් හරි දාන්න බලනවා මේ ජනාධිපති මන්දිරේ පැත්තට. තනි බලයක් අතට එනකොට ඒක කොයි පැත්තට පාවිච්චි වෙයිද කියන්න බෑ.
ඒසම මේ පොරකමන තමයි මේ පිච් එක හදන්නේ ඔය ගෝත්‍රවාදයට කැමතිව තමයි කෑ ගහන්න පුරන්නේ ඔය ගාත්‍රවාදයට කැමතිය සපත්තු ලෙවකන බත් බලකම් කරන අය තමයි පුරන්නේ කෑ ගහන්න හිටගන්නේ මොකද මට නන් ටික හොයන්න බෑ තාම අලුත් නන් ටිකක් තියෙන්නේ ඔය බත් බැලියෝ තමයි කෑ ගහන්නේ මේ සභාවේ විරුද්ධ පක්ෂයේ ඉන්න සමහර මන්ත්‍රීවරු උන්නහැලා වැටිච්ච වලෙන් ගොඩේ ඉන්න වලිකන්නේ නැතුව තමන් මේ වගේ දේශපාලන ප්‍රපාතයකට ඇදවෙන්නේ කොහොමද කියලා හිතලා ඒකට අනුව ක්‍රියාමාර්ග තෝරන්නේ නැතුව 2015 ට පෙර මේ සභාවේ කියපු කතා ටිකම නැවත කියන්න පටන් අරන් තියෙනවා. එදාක්වා රාජපක්ෂ රෙජිමේ කිය. එදාක්වා පෞල් පාලනය කියලා. ඒවා මහජනයා తాවකාලිකව පිළි අරන් ඊට වඩා සුදුසු හොඳ පාලනයක් ඇති කරන්න පුළුවන් වෙයි කියලා හිතලා බලපෙරළියක් කරගත්ත 2015 අවුරුදු 4මාරක් මේ රට කෑවා. පටන් ගත්තේ මහ බැංකුව මහදවල් හොරා කාලා. මෙතන කතා කරනවා පෞල් පාලනයක් ගැන එතන තිබුණා අමුතු පාලනයක්. මේ රටේ කතෝලික දරුවන් මේ රටේ මිනිස්සු 3-400ක් මරා දානකම් බලන් හිටපු. මේ නිකම් පුස්සංගේ ආණ්ඩුවක් කරලා ඒ පුස්සංගේ ආණ්ඩුවේ හිටපු දේශපාලන පෙන්දෝ අද හැවිල්ලා කතා කරනවා ආය අර පරණ වචන ටික සර කතාවක් මම හිතන්නේ කළා එතුමාට ඒ නිසා පහුගිය කාල පරිච්ඡේදයේ පුරාවට මෙතුමා ඒ නගපු හඬ ලොකු සද්දයක් ආවා කියන හොඳ මස් කට්ටක් තමයි හැම්මලා තියෙන්නේ දැන් අපිට ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා පිළිබඳව අපිට කිසිම ගැටලුවක් නැහැ මගේ මිත්‍රයා විශේෂයෙන් මරණීය දඬුවම් ලැබලා රටේ නීති හදන තැන ඒ චෝදනා ලැබලා දඬුවම් ලබන කෙනෙක් සහ ඒ අයගෙන් සමන්විත වෙනවනම් ගරු ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා ගැටක් ගොයන් කරනවනම් මොකක්ද ඒකේ තියෙන සදාචාරය ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා භාවයේ කියන ගැනයි මම විශේෂයෙන් මම මෙතනදි ප්‍රශ්න කරන්න සිද්ධ වෙන්නේ මරණීය දඬුවම් නියම වුණේ අධිකරණ ඒක මම පිළිගන්නවා හැබැයි හැදිනුම කියන්න ඕනේ මේ මරණීය දඬුවම් නියම වුණාට මේව පරීක්ෂණ කළේ එය අපි අත්අඩංගුවකට අරගෙන යහපාලන ආණ්ඩුව කියන ආණ්ඩුව බලයට පත්වීමත් සමග අපෙන් පරිගන්න කුමන්ත්‍රණ කළා මම හිතන නීතිය රමලා තමයි ඒ වෙලාවේ කටයුතු කරේ ඒ කටයුතු කරපු ආකාරයට මගේ මේ හෘද සාක්ෂිය මම දන්නවා නිර්දෝෂී පුද්ගලෙක් කියන එක ඉතින් කවුරු මොනවා කළා කුමන්ත්‍රණ කළා අපිව හිරගවල් වල දැම්මට මම පැහැදිලිව දන්නවා කවදා හරි දවසක මේක හෙළිවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා මරණ දඬුවමට යටත් කළද ඔහු අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් ඔහුගේ දඬුවම ක්‍රියාත්මක නොවන බවත් ඔහුට පාර්ලිමේන්තුවට පැමිණීමේ කිසිදු බාධාවක් නොමැති බවත් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නායකකාර මහතා පවසනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසන්නේ තමාද අභියාචනයක් එකල ඉදිරිපත් කළ නමුත් තමාට එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවට පැමිණීමට එකල රජය අවස්ථාවක් නොදුන් බවයි. සහෝදර මන්ත්‍රීවරයෙක් වූ අපේ ප්‍රේමලා ජයසේකර මාතා පාර්ලිමේන්තුවට දිවුරුම් දීම ගැන මේ ආණ්ඩුවට බයිනු. එතකොට අර ෆීල්ඩ් මාෂල් නැගිටලා අහනවා එහෙනම් මාව හිරේ තිබ්බේ. ෆීල්ඩ් මාෂල් පොන්සේකා මහතා චෝදනා ලැබුවේ හමුදා පනත යටතේ. නමුත් ප්‍රේමලාල් මහතා දඬුවමට යටත් කරනු ලැබුවත් එතුමා අභියාචන අධිකරණයට අභියාචනයක් අරගෙන තිබෙන නිසා එතුමාගේ දඬුවම ක්‍රියාත්මක නැහැ ඒක අත්‍යිත වෙනවා. ඔව් ඉතින් මටත් මේ පුද්ගලයාට වගේම මාත් අභියාචන අධිකරණයට ගියා. එතනින් ශ්‍රේෂ්ඨ අධිකරණයට ගියා. ඒ අභියාචන ඔක්කොම කියෙද්දිත් මට එන්න දුන්නේ නැහැ. මම ගිහින් කරා නම් හරි. ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි ටන්ජා ගොන්රිච් මහත්මිය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද අරලියගහ මන්දිරයේදී සිදු වුණා. ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි ටන්ජා ගොන්රිච් මහත්මිය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. මහමැතිවරණයෙන් ලද ජයග්‍රහණය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හට සුබපැතුම් එක්කල නෙදර්ලන්ත තානාපතිනිය COVID-19 වසංගත තත්ත්වයේ පාලනය කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ ආකාරය පිළිබඳවද රජයට ප්‍රශංසා කළා. අනතුරටපත් MT නිව් ඩයමන්ඩ් තෙල් ප්‍රවාහන නෞකාවේ සිටි නෙදර්ලන්ත විශේෂඥයන් පිළිබඳව විමසූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙරට සමුද්‍රීය විශේෂඥයන් අතර පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නා. ඒ අනුව ඓතිහාසික අධ්‍යක්ීම් බහුල නෙදර්ලන්ත සමුද්‍රීය විශේෂඥයන්ගේ දැනුම ශ්‍රී ලංකාවේ සමුද්‍රීය විශේෂඥයන්ට ලබා දීමට නෙදර්ලන්ත දූත පිරිස එකඟතාවය පළ කළා. රෝහල් සහ පාලම් තැනීම, වෘත්තීය පුහුණු සහ යාපනයේ දීර්ඝකාලීන ව්‍යාපෘතියක් ඇතුළුව ආරක්ෂිත පානීය ජලය සහ කලාපයට වඩා හොඳ වාරිමාර්ග සැපීම ඇතුළු ශ්‍රී ලංකාවේ තවත් ව්‍යාපෘති රසකට නෙදර්ලන්තය මේ වන විට සහයෝගය දක්වනු ලබනවා. සහ ඒකාබද්ධ බහුපෝක කර්මාන්ත අතර ඉදිරියේදී සහයෝගිතාවය වර්ධනය කර ගැනීම පිළිබඳවද අවධානය යොමු වුණා. රටේ සිදුවන සියලු ගැටලුකාරී තත්වයන් වලට වගකී යුත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය නොවන බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් හිටපු කතානායකවරයා 20 වන සංශෝධනය සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කළා. යෝජිත
විසිවන සංශෝධනය අපි විශ්වාස කරනවා අධිකාර ජනාධිපතිතුමා යහපත් අරමුණකින් ඉදිරිපත් කළා කියලා. නමුත් මෙතෙන්දී ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපී සිටි කෙනෙක් වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ජීවහිමියන් කැපවුණු පුජ්‍යලෙක් වශයෙන් අපි දකිනවා මෙතෙන්දී යම් ගැටලු දුෂ්කරතා අනාගතයේ මේ තුලින් ඇතිවන හානි අපිටත් ඇස්කන්නාසාව අහගෙන ඉන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දායින්දල මේ රටේ ජනතාව වෙනුවෙන් බොහෝ සිවිල් සමාජ දේශපාලිත උනන්දු වෙලා ඉස්සරහට ආවා. අපි දුටුවේ අරුත් මැතිවරණයේ 2020 මැතිවරණය. ඒ 2020 මැතිවරණය ගැන 2020 මැතිවරණයේදී අපේ 19 වෙනි සංශෝධනය ගැන මේ රටේ ජනතාවගේ මනස යම්කිසි විදියකින් විකෘති කරලා තිබුණා. 19 වෙනි සංශෝධනය ක්‍රීරියක් එක්ක ඒ වගේ විදිහට තමයි පෙන්නන. මේ රටේ මොකක් හරි වුණා නම් ඒක වරද 19 වෙනි සංශෝධනයේ පැවරුවා. ඉතාමත්ම සාධාරණයි. පාස්කු එකට 19 ඇල්ලුවා. පොලිස්පොලිතුමා අයින් කරන්න බැරි එකක් 19 ඇල්ලුවා. ඒක වැරදි. හැම වෙලාවෙම මේ 69 ජනවර්ම ගැන කතා කරනකොට මම ඉල්ලලා තියෙනවා සියලුම 62 ජනවර්ම ගැන කල්පනා කරන්න කියලා. එතකොට මේක එහෙම නැත්තම් එක 69 අරන් 62 පාගනවනම් ඒ 62 ජනතාවගේ අයිතීන් ජනතාවගේ 62 ජනතාවගේ බලාපොරොත්තු සුන් කරනවනම් එතන එන්නේ දේශපාලන ගැටුම. 19 plus 19 එක පරිපූර්ණ ලියවිල්ලක් නෙමෙයි නම් අපි 19 එකේ දියුණු කරගෙන ඉස්සරහට යමු. නමුත් ආපස්සට නොයම් අපේ පනතක් අනුමත කරමින් පස්සේ අපිට ඒක අභියෝග කරන්න අවස්ථාවක් නැහැ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් මම පුද්ගලික හිතනවා අභියෝග කරන්න අවස්ථාවක් දිය යුතුයි සීමිත හෝ දැන් මේ යෝජිත 20 වෙනි සංශෝධනය මොකද්ද කරන්නේ මේ සති දෙක එක සතියක් බෝඩපත් කරනවා එයි මොකද්ද මේ හදිස්සිය මේකේ අරමුණ අපට හොඳක් කිරීමද එහෙම නැත්නම් දේශපාලන ක්‍රියාවලිය වඩාත් ඒගොල්ලන්ගේ ඒකාධිකාරයක් යටතේ ගන්න කරන උත්සාහයක්ද කියලායි මම අහන්නේ දහනවන ව්‍යවස්ථා සංශෝධනයේ අහෝසි කිරීමත් සමග රාජ්‍ය ආයතනවල විකිරණ කටයුතු පුද්ගලික අංශයට ලබා දීමෙන් එහි දූෂණ වංචා හෙළිදරව් කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවන බව ශ්‍රී ලංකා විකිරණ සේවා සංගමේ ලේකම් RMPA ජානක මහතා පවසනවා. ඒ මල්ලතු අස්කිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා විකිරණ සේවා සංගමේ නිලධාරීන් පිරිසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මගින් රාජ්‍ය මූල්‍ය පාලනයට ඇතිවන බලපෑම පිළිබඳ සංදේශයක් බහර දීම සඳහා අද මල්වතු අස්කිරි මහනාහිමියන් බැහැදැකීමට මහනුවරට පැමිණියා. විකිරණ කාර්යාධිපති දෙපාර්තමේන්තුව දැන් ලංකාවේ රාජ්‍ය සමාගම් 150ක් විතර තියෙනවා. නමුත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ අපි සමාගම් 117ක් වගේ ප්‍රමාණයක් විකිරණයට ලක් කරලා තියෙනවා. ආසන්න වශයෙන් බැලුවොත් කෝටි 75යි සමාගම් තුල පරිහරණය වෙනවා. ඒ සම්බන්ධයෙන් අපි පහුගිය කාලේ විමර්ශනය කළා, නිරීක්ෂණ ඉදිරිපත් කළා තියෙනවා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා, ඒවා කෝප් කමිටුවේ සාකච්ඡාවට ලක් වෙලා තියෙනවා, සමාජගත වෙලා තියෙනවා. මේ සමාගම් ඇතුළේ තිබිච්ච මහා පරිමාණ වංචා දූෂණ. දැන් මේ සංශෝධනය තුළින් මේක පෞද්ගලික විකිරණ සමාගම් වලට ගියහම කොහොමද ජනාධිපතිතුමා අගමැතිතුමා කැබිනට් මණ්ඩලය විධායකය දැනගන්නේ මේක ඇතුලේ සිද්ධ වෙන වංචා දූෂණ සම්බන්ධයෙන් කොහොමද දැනගන්නේ කලින් අපි යාන්ත්‍රණය හදලා තිබුණා අපි පාර්ලිමේන්තුව දැනුවත් කරා ජනාධිපතිතුමා දැනගන්න ඕනේ කාරණාවක් නම් ජනාධිපතිතුමා දැනුවත් කරා අපිට හැකි වුණා මේ මහා පරිමාණ දූෂණ වංචා විධායකය නිලදන්ට සංනිවේදනය කරන්න දැන් පෞද්ගලික විකිරණ සමාගමක් මේ කාර්ය කරයිද එතකොට අපි මොකටද මේ අරගලය කරන්නේ එතකොට විකිරණ පරීක්ෂක සේවා සංගමයට හරි විකිරණ සේවා සංගමයට හරි විකිරණ නිලධාරීන්ට හරි ඒගොල්ලන්ගේ විෂයපතේ අඩු වෙනවා නම් ඒගොල්ලන්ගේ පහසුකම් ටික ඒ විදිහටම හම්බ වෙනවා නම් ඇයි විකිරණ නිලධාරීන් මේ අරගලය දෙන්නේ මේක ඇවිල්ලා සමාජ අරගලයක් මේක ජනතාව වෙනුවෙන් කරන අරගලයක් මේක ජනතාවගේ තොරතුරු දැන ගැනීමයි අයිතිය ඒ වගේම ජනතා මොඩල් අවභාවිතය සම්බන්ධයෙන් පරීක්ෂා කරලා වාර්තා කරන්න තියෙන විධිමත් යාන්ත්‍රණය බිඳ වැටීම සම්බන්ධයෙන් තමයි අපිට මේ ගැටලුව තියෙන්නේ 78 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපති බලතල ඉවත් කිරීමට පසුගිය යහපාලන ආණ්ඩුව ක්‍රියා කිරීමෙන් ඔවුන් පරාජයට පත් වූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තරුණ නීතිච සංගමේ නීතිචීන් පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් තියෙන 78 ව්‍යවස්ථාවේ මේ දෙවන ජනරජ ව්‍යවස්ථාවේ තියෙන ප්‍රධානතම ලක්ෂණය තමයි ජනාධිපතිවරයාගේ උච්ච ස්ථාන. ඒ කියන්නේ හැම වෙලාවකම ජනාධිපතිවරයා උසස්ථානයක තියලා තමයි මේ 78 ව්‍යවස්ථාවේ කතා කරන්නේ. එතකොට ජනාධිපතිවරයා උසස්ථානයක තියලා කතා කරන ව්‍යවස්ථාව ජනාධිපතිවරයා ඒ උසස්ථානයේ තියලා ජනාධිපතිරට කටයුතු කරන්න බැරි නම් ඒ ව්‍යවස්ථාවේ තියෙන මුඛ්‍ය පරමාර්ථයම පැහැදිලිවම අහුසි වෙනවා. ඒ විකෘතිය තමයි අපි දැක්කේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනල්ලා
අපි දැක්කා 2015 19 වන ආණ්ඩුකමස්ථාව හඳුන්වා දීලා අවසානයේදී ජනාධිපතිවරයා එකක් කියනවා අග්‍රාමාත්‍යවරයා තව එකක් කියන තත්වයකට පත් කරන්න හේතු උනේ එම යහපාලන රජයේ බිඳ වැටෙන්න අවසානයේ හේතු උනේ මේ ව්‍යවස්ථාවේ මුඛ්‍ය පරමාර්ථයට පටහැනිව කටයුතු කරපු නිසා 19 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය මෙරටේ ජනතාව ඉල්ලපු ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයක් නෙමෙයි දැන් ජනතාවට ඡන්දෙට එනකොට මේ වගේක් ඉනවා කියලා ගිනාපු සංශෝධනයක් නෙමෙයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන්න පැහැදිලි හේතුවක් තිබ්බා දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ පවතින මැතිවරණ ක්‍රමය තුල ජනමතයේ හැසිරීම තුල කිසි දවසක ඔහුට විධායක ජනාධිපති තනතුරට එන්න බෑ කියලා ඔය දේශපාලන සත්‍ය වටහා ගන්න දශක දෙකකටත් වැඩි කාලයක් තිස්සේ දේශපාලන පක්ෂයක නායකත්වයේ ධර්මින් පවා මේ විධායක ජනාධිපති තුරට පත් වෙන්න බැරි වෙනවා. එතකොට උපක්‍රමශීලීව ඔහුට සිද්ධ වෙනවා විධායක බලතල අතපත ගන්න පුළුවන් ආකාරي ක්‍රමවේදයක් හදා. ඔය ක්‍රමවේදය තමයි 19 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධන හර කරන්නේ. පාස්කු ප්‍රහාරය පිළිබඳ සුවබැලිමේ විමර්ශන කටයුතු වත්මන් ආණ්ඩුව කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කවිද ජයවර්ධන මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලය අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව පැවසුවා. වර්තමාන රජයට මේ රටේ ජනතාව ඡන්දේ ලබා දෙන්න එක්තරා හේතුවක් වුණා පාස්කු ප්‍රහාරයත් රටේ ජාතික ආරක්ෂාව. නමුත් අද වෙන විට අපි දකිනවා ජනාධිපති කොමිසම හරහා පරීක්ෂණ සිදු වෙනවා. හැබැයි අපි දකින්නේ එහිදී නීතිය ක්‍රියාත්මක කරපු ආයතන පොලිසිය නිලධාරීන් දේශපාලන අධිකාරිය පස්සේ මේ විමර්ශන කටයුතු සිදු වෙනවා. අපි දන්නවා මේ නිලධාරීන් සහ යම් යම් දේශපාලන අධිකාරියේ පිරිස් තමන්ගේ වගකීම ඉෂ්ට නොකර කියලා. හැබැයි මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මේ අය පිළිබඳවත් පරීක්ෂණ කඩිනම් කරන්න ඒ පිළිබඳවත් කටයුතු කරන්න කියන ඉල්ලීම අපි ආණ්ඩුවෙන් කරනවා. දැන් මේ අයිට තමයි රටේ බලය තියෙන්නේ. මේ පරීක්ෂණ කඩිනම් කරන්නට පුළුවන්කම තියෙන්නේ. රටේ ජාතික ආරක්ෂාව ගැන කතා කරන රජයක් හැටියට වහාම මේ පරීක්ෂණ කඩිනම් කරන්න මේ රටේ රාජපක්ෂ පවුලේ කෙනෙක් නායකයා වෙනකොට වෙන දේ දැන් ආපහු සුපුරුදු පරිදි ඒ ක්‍රියාවලිය ආපහු රාජපක්ෂ කෙනෙක් පටන් අරන් තියෙනවා. මේ රාජපක්ෂ මහත්මයා අනිත් රාජපක්ෂවරුන්ට වැඩිය වෙනස් කියලා තමයි 69 ලක්ෂයක් එතුමා කෙරෙහි විශ්වාසය තිබෙන්නේ. අද වියත්මගේ වියතුන් පාර්ලිමේන්තුවට එනවා අපි දැක්කේ නෑ. හැබැයි අපි දැකලා තියෙනවා මරණීය දණ්ඩණයට නියම වෙච්ච මිනි මරුවන් පාර්ලිමේන්තුවට ගේන්න මේ රාජපක්ෂ මහත්මයා සමත් වෙලා තියෙනවා. තාම 20 වෙනි සංශෝධනය ඇවිල්ලා නැහෙනි. ජනාධිපතිවරයා අගමැතිවරයා සහ රජයට උපදෙස් දෙන නීතිපතිවරයා පහුගිය දවස්වල උපදෙස් දුන්නා මරණීය දණ්ඩණය නියම වෙච්ච කෙනෙක් පාර්ලිමේන්තුවට ගේන්න බැහැ කියලා. දැන් මේ පෞල් පාලන පනත ගේන්නත් ඉස්සෙල්ලා පෞලේ බලය ලබාගෙන ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙනවා. නීතිපතිවරයා දීලා තියෙන උපදෙස් වලට පිටින් මන්ත්‍රීවරයෙකුට විය යුතු පුද්ගලයෙකුට තිබුච්ච සුදුසුකම් ඔක්කොම පැත්තක තියලා අද ලෝකේ ආපහු වார்த்தාවක් තියලා මරණීය දණ්ඩණය නියම වෙච්ච කෙනෙක් මේ රටේ පාර්ලිමේන්තුවේ දියුරුම් දෙන තත්වයකට පත් කරා. දිවෙන පුරා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම් පිළිබඳවයි දැන් තොරතුරු. බලපත්‍ර නොමැති ගිනි අවි තුනක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු යක්කල මුල්ල පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. බෝර 12 ගිනි අවියක් සහ බ්‍රසීලයේ නිෂ්පාදිත ගිනි අවියක් ආරක්ෂිතව වත්තක වළදමා තිබේදී සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. දික්වැල්ල බෝදරකන්ද ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී නිවසේ සංගවා තිබූ බෝර 12 ගිනි අවියක් එම ගිනි අවියට යොදන උණ්ඩ 27ක් තීපන් 6 උණ්ඩ 6ක් ගල්කටස් 1ක් තීකටස් 1ක් කඩු 2ක් සහ රම්බෝ පිහියක් සොයා ගැනීමට දික්වැල්ල පොලිසිය පොලිස් නිලධාරීන් සමත් වී තිබෙනවා. මෙම ගිනි අවි සමග එම නිවසේ පදිංචිව සිටි පුද්ගලයන් 3 දෙනෙකුද සැකපිට අත්අඩංගුවටගෙන ඇති අතර මෙම ගිනි අවි කුමන අපරාධයක් සඳහා භාවිතා කළේද යන්න පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. අවිසවෙල්ල පොලිසියට ලැබුණු තොරතුරක් මත අවිසවෙල්ල යටියන් තොට රුවන්වැල්ල ප්‍රදේශවලදී විදෙස් රටවල නිෂ්පාදිත ගිනි අවි 4ක් කඩු 6ක් සහ කිනිස්සක් සමග සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මංකොල්ල කැම්ප් සහ ජාවාරම් සඳහා මෙම අවි ආයුධ යොදාගත්තාදැයි සැකපිට අවිසවෙල්ල පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා. ගල්ල ඉමතුව පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකරන ලද වැටලීමකදී දැනට බන්ධනාගාරගතව සිටින සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාගේ ඥාතියෙකු ඇතුළු සැකකරුවන් 3 දෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් සන්තකයේ තිබේ හෙරොයින් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 300ක් මුදලින් රුපියල් 37500ක් ජංගම දුරකථන 4ක් සහ ගනුදෙනු සිදුකළ බවට සැකකරන බැංකු පොතක්ද පොලිසිය සිය බහරයටගෙන තිබෙනවා.
චීවරධාරියෙක් විසින් මෙහෙ වූ බව කියන හෙරොයින් බෙදා හැරීමේ චලයක් වාරිපොළ පොලිසිය විසින් වටලා තිබෙනවා. අදාළ වැටලීම සිදු කරන අවස්ථාවේ හෙරොයින් ග්‍රෑම් 8 මිලිග්‍රෑම් 980ක් සහ අදාළ චීවරධාරියා ඇතුළු සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වාරිපොළ පොලිසිය සමත් වී තිබෙනවා. महानूर पोलिसिये दूषण मर्दन अंशे विसिन केरल गंजा ग्राम विसिपहक सह हेरोइन मिलीग्राम 750ක් संतके तबागिन सिटी मेदिरगिरी प्रदेशे पुत्कलेकु महानूर नगरे सरिसरमिन सिटीयेदी अत्तडंगुवट गेन तिबेनवा मे अतर चीना नम अन्वर्त नामेन हेदिन्वेन तवत् सेककरुवेकु महानूर रोहल पटुमगेदी हेरोइन ग्राम 13ක් समग अत्तडंगुवट गेनीमट महानूर पोलिसिये समत् वी तिबेनवा පැකට් 1002ක ඇසුරුම් කර තිබූ මත්කුලී කිලෝග්‍රෑම් 10ක් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගැනීමට මාවතගම පොලිසිය සමත් වී තිබෙනවා. මාවතගම පොලිසිය ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදී මෙම සැකකරු අදාළ මත්කුලී තොගය සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. වැඩිදුර ප්‍රශ්න කිරීමවලදී අනවරණීය වී ඇත්තේ අදාළ මත්කුලී තොගය හසලක සිට මාවතගම වෙත ප්‍රවාහනය කර පාසල් ළමුන් වෙත අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවයි. රුපියල් ලක්ෂ 5ක් පමණ වටින කේරළ ගංජා කිලෝ 3යි ග්‍රෑම් 300ක් සමග සැකකරුවන් 2 දෙනෙකු බටපොළ පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. යතුරුපැදියෙන් ගමන් කළ සැකකරුවන් 2 දෙනා ළඟ තිබී ගංජා කොටසක් සොයාගෙන ඇති අතර අත්අඩංගුවටගත් සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී තවත් ගංජා තොගයක් සොයාගෙන තිබෙනවා. මහමාන් කඩවල තලාවැල ප්‍රදේශයේ කලකපටන් සිදු කරගෙන ගිය රහසිගත නීති විරෝධී මත්පැන් ජාවාරමක් වටලා එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලිසිය සමත් වී තිබෙනවා. සිදු කරන ලද මෙම වැටලීමේදී ගෝඩා බෝතල් 532ක් අඩංගු බැරල් 2ක් ඇතුළු අදාළ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදාගත් උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිවිසුම අසල පොලිස් නිලසුනකයෙකු යොදා ගනිමින් ලුණුගම් වෙහෙර පොලිස් නිලධාරීන් විසින් සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී තහනම් ක්‍රිමිනාශක වර්ගයක් වන ග්ලයිෆොසෙට් ග්‍රෑම් 100ක් බැගින් වූ පැකට් 1000ක් සහ කාබෝ පියුරන් නැමැති කෘෂි රසායනීය අඩංගු කිලෝ 1 පැකට් 1000ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් 2 දෙනෙකු ප්‍රවාහනයට යොදාගත් ලොරි රථයක්ද සමග අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙනවා. පෞද්ගලික ආයතන වලට වංචා කර බාණ්ඩ ඔන්ලයින් ක්‍රමයට ගෙන්වාගෙන සිදු කරන ලද මහ පරිමාණ ජවාරමක් වැටලීමට කොටුව පොලිසිය සමත් වී තිබෙනවා. මෙලෙස වංචා කළ මහ පරිමාණ ගණදෙනු අතර ඡායාපිටපත් මුද්‍රණ කඩදාසි ඇසුරුම් 2500ක් සහ තවත් උපකරණ තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ බාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 22ක් පමණ වන බවයි පොලිසිය පවසන්නේ. මෙලෙස ඔන්ලයින් ක්‍රමයට සිදුවන මහ පරිමාණ ජවාරම් රසකට අදාළව කරුණු රසක් අනාවරණය කරගෙන ඇති බව කොටුව පොලිසිය පවසනවා. මෙතර හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 29.71ක් සන්තකය තබාගෙන ජවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 28 හැවිරිදී විත්තිකරුවෙකුට අද කොළඹ මහදිගන්නේ විසින් මරණීය දඬුවම් නියම කළා. දීර්ඝ නඩු විභාගයකින් පසුව තේන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහදිගන්නේ විනිසුරු ගිහන් කුලතුංග මහතා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ හෙරොයින් මත්කුඩු සන්තකය තබා ගැනීම සහ ජවාරම් කිරීම යන චෝදනා සාධාරණ සැකකින් තොරව ඔප්පු වී තිබෙන බවට තේන්දුව කළා. ඒ අනුව විත්තිකරුට මරණීය දඬුවම් නියම කරන බවද විනිසුරුවරයා සිය තීන්දුවේ සටහන් කර සිටියා. යුද හමුදා සමාජිකයෙක් මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ බවට තහවුරුව හොත් අදාළ පුද්ගලයාට නිසි දඬුවම් ලබා දෙන බව යුද හමුදාපති ලුතරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ත්‍රිකුණාමල ප්‍රදේශයේ පැවති උත්සවයක නනතුරුව මාධ්‍යවේද අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව පැවසුවා. සමන්ත්‍රාවිය පිළිබඳව හමුදාවේ උත්කල සම්බන්ධ වීම තියෙනවා. යුද හමුදාවේ කෙනෙක් සම්බන්ධ වෙලා හිටියොත් හමුදාවේ සම්බන්ධ වීම මද්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මේ බෑ. හමුදාවේ ඉන්නේ කවුද? පිටරටවලින් ඇවිල්ලා රාජකාරණ කරන කට්ටියක් නෙමෙයි හමුදාවේ ඉන්නේ. මේ රටේම පුරවැසියන් තමයි යුද හමුදාවෙත් ඉන්නේ. යුනිෆෝම් එකක් ඇඳට සවුත් අපේ සමාජයේ එක පුද්ගලයෙක් යුනිෆෝම් එකක් ඇඳට හමුදාවේ හිටියට. ඉතින් මේ වගේ නැතුව නෙමෙයි. මේ වගේ ඒ අවස්ථාවන් වලට ග්‍රහණය කර ගැනීම සඳහා මද්ද්‍රව්‍ය සම්බන්ධ ව්‍යාපාර කරන කට්ටිය සෑම විටම අතීතයේ අපි දැකලා තියෙනවා අදටත් ඔවුන් ක්‍රියා කරමින් පවතිනවා. ශ්‍රී ලංකා හමුදාවලත් කට්ටිය මේකට සම්බන්ධ කරගන්න අවස්ථාවන් තිබිලත් තියෙනවා. ඉතින් නමුත් හමුදාව තුළ මෙය අද දිනේදීත් මම පැහැදිලිව ප්‍රකාශ කරේ හමුදාව තුළ මෙය ප්‍රචලිත හෝ හමුදාව තුළ මේ පැවත්වාගෙන යෑම කිසිසේත්ම අපි අනුමත කරන්නෙත් නැහැ. අපි මේ අවස්ථාවන් දෙන්නෙත් නැහැ හමුදාව තුළ. නමුත් හමුදා සමාජිකයන් සමහරලාට නිමාඩු ගියාම නැත්තම් කඳවුරෙන් පිටතදී මෙවැනි අවස්ථාවලට භාජනය වීමේ ප්‍රවණතාවයක් නැතුව නෙමෙයි. ඉතින් එසේ වුණොත් යම් කිසි හමුදා නිලධාරියෙක් සිසුන් නිලයේක් අපගේ රණවිරුවෙක්
හමුදාවේ මේ සම්බන්ධව සම්බන්ධ වුණොත් අනිවාර්යයෙන්ම ඔවුන් හමුදාවේ කළ යුතු උපරිම දඬුවම සහිතව ඔවුන්ව හමුදාවෙන් කළ යුතු කිරමු දඬුවම් ලබා දීමට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා හමුදාය කිසිම සාමාජිකයකට මේ සම්බන්ධව විනයක් ඇති හමුදා සොල්දාදුවන්ට අපේ රණවීරෝදා රණවීරයන්ට මේවට සම්බන්ධ වෙන්න හැකියාවක් නැහැ ඉතින් එහෙම සම්බන්ධ වෙන අයවලුන්ට දැඩි විනයට අනුව අපි ඔවුන්ට ක්‍රියා කරනු ලබනවා COVID-19 වෛරසය වැළඳුන රෝගීන් 9 දෙනෙකු අද දිනේ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව ලෙස වාර්තා වන්නේ 2955ක්. මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 180 දෙනෙකු පමණයි. දින නව ආසාදිතයින් 7 දිනකෝ මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතර ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙකු, එක්සත් රාජධානියේ සිට පැමිණි පුද්ගලයෙකු, සවුදි අරාබියේ සිට පැමිණි 5 දිනකුද වන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. මෙවන් විට වෛරසය ආසාදිනී වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලින් 180ක් පමණයි. සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලින් 2955 දෙනෙකු මෙවන් විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ගතවූ පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා මරණ සහ ආසාදිතින් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. නව මරණ 1172ක් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 75091ක් ලෙස සටහන් වන අතර නව ආසාදිතින් 95735ක් සමග එරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව දැක්වෙන්නේ 44,65,863ක් ලෙසයි. අමරිකාව සහ බ්‍රසීලයේ යලි දෛනික මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර ගතවූ පැය 24 තුළ එම රටවල් දෙකෙහි මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 1154ක් සහ 1136ක් ලෙසයි. ඒ අනුව ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 2,80,19,992ක් ලෙස සටහන් වන අතර මරණ සංඛ්‍යාව 9,08,727ක් ලෙස දැක්වෙනවා. දැන් සියත ගවේෂණය third day අනුරාධපුර ගල්නෑව ප්‍රදේශයේ බුල්නෑව එච් කලපේ පිහිටා තිබෙන වීවගා කිරීමේ සහ සහල් සකස් කිරීමේ සංකීර්ණයක් මේවන විට අභාවයට ගොස් තිබෙනවා. 1984 වසරේ අප්‍රේල් මාස 8 වන දින අමරිකානු ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියේ ආධාර මත මෙම වී ගබඩා කිරීමේ සංකීර්ණය ආරම්භ කර ඇති අතර මෙය එවකට ලංකාව තුල පැවති විශාලතම වී ගබඩා සංකීර්ණය ලෙසට නම් දරා තිබෙනවා. මේ එම වී ගබඩා සංකීර්ණයයි. මෙම වී මෝලෙන් දිනකට සහල් කිලෝග්‍රෑම් 65ක් පමණ නිෂ්පාදනය කළ බව ප්‍රදේශවාසීන් පවසනවා. අපිට ඒ කලාපෙට තිබුණු වටිනාම සම්පතක් මේක ඇවිල්ලා විශාල දවසකට හාල් මිටි 2000කට ආසන්න ප්‍රමාණයක් එක දවසට නිෂ්පාදනය. ඒ තරම් නිෂ්පාදන ධාරිතාවයත් ගොයියාගේ වී ටිකට සාධාරණ මිලක් දීලා ඒ මිල ලංකාවටම අවශ්‍ය කරන පරිභෝජනයට අවශ්‍ය කරන හාල් වලින් දෙකෙන් පංගුවකට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න පුළුවන් මෝලක තමයි අපි මේ ඉන්නේ. කෙසේ වෙතත් අදවන විට මෙම වේග අපිටා කිරීමේ සහ සහල් සකස් කිරීමේ සංකීර්ණය බලධාරීන්ගේ නිසි අවධානය නොමැති වීමෙන් අභාවයට ගොස් තිබෙනවා. මෙම ප්‍රදේශයේ ජනතාව සහ සියත තර්ඩයි අපද නිසි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ කඩිනමින් අවධානය යොමු කර මෙම වී ගබඩා කිරීමේ සහ සහල් සකස් කිරීමේ මධ්‍යස්ථානය නැවත විවෘත කර දෙන ලෙසයි. බුල්නෑවේ අපට ලොකු සම්පතක් තමයි බුල්නෑව වියළි මණ්ඩලය තරුණ හැටියට ඇතනම අපට දැන් මේ වෙලාවේ ඒ නිසා අපි ඉල්ලන්නේ රජයෙන් ලොකු තෝතැන්නක් වෙනවා මේක. ඒ නිසා මේ ස්ථානයේ නැවත ප්‍රතිසංස්කරණය කරලා නැවත අපට මේ ලැබුණු සම්පත ඉදිරියට මෙතනින් හාල් නිෂ්පාදනය කරන්න හැකි වටපිටාවක් අපිට නිර්මාණය කරලා දෙන්න කියලා බොහොම ගෞරවයෙන් ඉල්ලනවා. කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය නිරීක්ෂණය කිරීමට අද දින විශේෂ බහර අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා එක් වුණා. එෙහිදී අඩුපාඩු රසක් නිරීක්ෂණය කිරීමට අමාත්‍යවරයාට හැකි වුණා. කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට අද කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා එක් වුණා.
එහිදී කම්කරු මහලේකම් කාර්යාලයේ සෑම මහලකට මෙයමින් එහි තත්ත්වය නිරීක්ෂණය කළ අමාත්‍යවරයා එහි තිබෙන අඩුපාඩු සේවක සේවිකාවන් හට පෙන්වා දුන්නා. දිවයිනේ නිරිත දෙක කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණිතා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් පැවති අධික වර්ෂාපතනය සහ දැඩි සුළං තත්ත්වය නිසා ගසක් කඩා වැටීමෙන් හැටන් කොළඹ හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙන බව අප වාර්තාකරු සඳහන් කළා. පසුව වටවල පොලිසිය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගස කපා ඉවත් කර ඇති අතර පසුවේම මාර්ගයේ රථවාහන ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කර තිබෙනවා. මේ අතර දිවයිනේ සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තත් සුපුරුදු ආකාරයට මේ නිත්‍ය දිග කොටසේ තියෙන වර්ෂාපතනයේ තවදුරටත් අපි අපේක්ෂා කරනවා. හැබැයි ප්‍රමාණාත්මකව මේ වර්ෂාපතනයේ අඩුවීමක් තියෙනවා. කෙසේ නමුත් දිවයිනේ බස්නාහිර සබරගමු වයඹ ඊට අමතරව අපිට කළුතර වගේ දිස්ත්‍රික්කවල මිලිමීටර් 50 ඉක්මන වර්ෂාපතනයක් ලැබීමේ හැකියාව අද දිනේත් අපි බලාපොරොත්තු වෙනවා. අනෙක් කාරණේ තමා දිවයින හරහා තියෙන සුළං තත්ත්වය ගත්තොත් විශේෂයෙන්ම මේ සුළඟේ වේගයේ වැඩි හම්බන්තොට නුවර එළිය සහ මධ්‍යම කඳුකරයේ බටහිර බැවම් පැත්ත මේ සුළඟේ වේගයේ සමහර අවස්ථාවල පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාමේ හැකියාවක් පවතින බැවින් දීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසද කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. වටවටා පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවට මවගෙන් දරුවාට HIV සම්ප්‍රේක්ෂණය වීම තුරන් කළ සහ රුබෙල්ලා වෛරසයෙන් තොර රටක් ලෙස පිළිගනිමින් විශේෂ සම්මාන දෙකක් ප්‍රදානය කර තිබෙනවා. තායිලන්තයේ බැංකොක් නගරය කේන්ද්‍ර කරගනිමින් ඊයේ ආරම්භ වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපීය රටවල 73 වන සැසිවාරයේ දෙවන දිනේ වන අද දිනේදී එම විශේෂ සම්මාන දෙක සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය වෙත ප්‍රදානය කළා. නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් නිශාන්ත උළුගේතන්න මහතා අද ත්‍රිකුණාමලයේදී ඉන්දියා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් අමේ නෞකාව නිරීක්ෂණයට එක්ව තිබෙනවා. එහිදී අමේ නෞකාවේ අනදින නිලධාරී ආඥාපති AK පාණ්ඩි හමු වී MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇති වූ ආපදා තත්ත්වයේ කළමනාකරණය කිරීම සඳහා ඉන්දියා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව දක්ව විශිෂ්ට සහයෝගය සම්බන්ධයෙන් සිය කෘතඥතාවය පුද කර සිටියා. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ටැඩන් වත්ත ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් ලිස්සගොස් අනතුරක් සිදු වී තිබෙනවා. අද පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් යතුරුපැදිකරුවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි හැටන් පොලිසිය සඳහන් කළේ. හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කණ්ඩායමක් ඊයේ පස්වරුවේ හික්කඩුව මාදම්පාගම වෙළඳසැල් රාත්‍රී කඩ සහ රැගුම්හල් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී පරිභෝජනයට නුසුදුසු කරවල සහ අර්ථාපල් තොගයක් විනාශ කර ඇති අතර අමු මස් සමග අනිකුත් ආහාර ද්‍රව්‍ය එකට ගබඩා කළ වෙළඳසැල් හිමිකරුවන් හට දැඩි ලෙස අවවාද කර ඇති බවයි වාර්තා වන්නේ. මේ වගේ දේවල් මිලිගන්න බෑ නේ. ඒ කියන්නේ මේවට එක මේ එක කියන්නේ මේ වගේ අංක එක ගහලා තියෙන්නේ. එක ගැහුව ඒවා දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න බෑ. එවොදත් සමගින් අප සූදානම් ප්‍රධාන ප්‍රතිප්‍රකාශයෙන් සමුගන්නට යලිත රාත්‍රී 9:35ට හමු වෙමු අපගේ රාත්‍රී ප්‍රතිප්‍රකාශයෙන්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.